අද ලංකාවේ විශාල ප්‍රශ්නයක අරුමුදේකට තුඩුදලා තියෙන හේතුව තමයි මේ පරිසරය කියන්නේ. මේ පරිසරය නිසා විශාල අගතියන් මේ සමාජයේ ජීවත් වෙන මිනිසුන්ට සිද්ධ වෙනවා. අපේ විල්පත්තු විනාශය ගැන අපි අහලා තියෙනවා. ඇත්තටම මේ විල්පත්තු විනාශය නිසා මහා විනාශයක් ලංකාව පුරාම දියත් වෙනවා. ඉතින් ඒකට කුකුලක් ඒ කියන්නේ ඒකට ආදර්ශයක් විදිහට ඒ නදාසිත වීමට මේ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ දම්දරියන් ගුරුවරුන් ගන්න මේ උත්සාහයට අපි ආශිර්වාද කරනවා. ලබන තුන්වෙනිදා මේ අය මේ සියලු දෙනාම එකතු වෙලා මේ පැල රෝපණ උත්සවය එහෙම නැත්නම් මේ මහා පැල රෝපණ මේ වන සංග්‍රහ වන විනාශයට තෝතැන්නක් වෙන්නට මේ ගන්න උත්සාහයට අපි ශක්තිය. මං හිතන්නේ ස්වභාව ධර්මය කියන්නේ අපේ ජීවිතයේ එක්තරා කොටසක්. අපි අපේ දෙමව්පියන්ට දරුවන්ට ආදරය කරනවා වගේ ස්වභාව ධර්මයටත් ආදරය කරන්නේ විශේෂයෙන්ම ගහකට. ඉතින් මේ යහපත් සිතුවිල්ලත් එක්ක කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය හොඳ වැඩක් කරන්න යෝජනා කරලා තියෙන විදිහම දැනගන්න ලැබුණා. හරිත පාගමනක් මේ අගෝස්තු වෙනිදා මේගොල්ලෝ හරිත පාගමනක් ඇස් කරලා තියෙනවා. විල්පත්තු වල පැල 5000ක් දීමේ මහා මංගල්‍යයක් වගේ දෙයක් තමයි ඒක. ඉතින් මම හැමෝටම කියනවා මේ 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 උදාර කටයුතු සම්බන්ධයෙන් කියලා. ඒ වගේම මේකට තාමත් හොඳින් සහයෝගය දක්වන්න කියලා. ඔබ කොනහන් සංහාරය අපි අසුභවාදී දේවල් කතා නොකරයි. ඔබ දන්නවාද කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ හරිත පාගමන සංවිධානය කර ඇද්දී ලංකාවේ පළමු වතාවට පාසල් විසින් විල්පත්තු වල පැල 5000ක් සිටවා යලි විල්පත්තුව හරිත වනාන්තර කිරීම ගන්නා උත්සාහයට අගෝස්තු තුපිනිදා ඔබත් එන්න මම අපි පාසලේ ඉගෙන ගන්න කාලේ දන්නවා ජීවිත විද්‍යාව සත්‍යයෙන් විතරක් නෙවෙයි ශාකයෙන් කතා කරන්න විතරයි ඒ ඇයිට බැරි. ඒ ඇයි විසින් මේ ලෝකේ විශාල සේවාවක් කරනවා. ඒ තමයි පරිසර ආරක්ෂා කිරීම. ඉරිත ශාකයන් කියන ඒවත් අපේම ජීවීන් අපේම නෑජයන් විදිහට සැලකෙනවා. ඒක හරි වටිනවා. ඒ වටිනාකම තේරුම් ගත්ත ළමා පිරිසක් හරිත පාගමනක් මේ මෑතකදී ලබන අගෝස්තු 3 වෙනිදා කොළඹදී පවත්වන ආනන්ද ශාස්ත්‍රාලය කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ දරුවන් තමයි මේ හරිත පාගමන සංවිධානය කරලා අගෝස්තු 3 වෙනිදා එපවත් ඔවුන් අපි වැඩිහිටියන්ට වඩා මේ පාප ගැන එහෙම නැත්නම් ගස්කොලන් ගැන එහෙම නැත්නම් අපේ නෑදෑයන් ගැන ඔහොම ආදරයෙන් භක්තියෙන් සහ අවබෝධයෙන් කටයුතු කරන පිරිසක් නිසා තමයි මේ වගේ හරිත ගැන ආගමන සංවිධානය කරන්නේ. ඒ හරිත පාගමනට ඔබේ දායකත්වය තාම වැඩි.